අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී කතා කරන්නේ හෙට දවස වෙනුවෙන්. ඒ තමයි මාර්තු 7 වෙනිදා පුතේ තියෙනවා ලක්ෂ්මී අම්මාගේ ජයන්තිය. ඉතින් ලක්ෂ්මී අම්මා ගාව ඉඳගෙන ලක්ෂ්මී අම්මා ගැන කතා කරන්නම්. ඉතින් මේ ලක්ෂ්මී අම්මාගේ පූජාව කොහොමද ඔයගොල්ලෝ සිද්ධ කරගන්න ඕනේ? සාමාන්‍ය වරම් දරුවෙක් වේවා, සාමාන්‍ය ලක්ෂ්මී අම්මට ආදරය කරන සෑමාගමකම දරුවෙක්ට තමගේ ගෙදරක කොහොමද පූජාව කරන්න කියලා. ප්‍රථමයෙන්ම ලක්ෂ්මී කියලා මම දකින්නේ හිතේ තියෙන සුන්දරතාවය සහ මනුෂ්‍ය භාවය. ඒ වගේම අපි කියන්නේ යහපත් සිතුවිලි වලින් පිරුණු කෙනා ශ්‍රී ලක්ෂ්මිය කියලා මම හඳුන්වනවා. ඉතින් ඇය ගැන කතා කරාම ඇය හරිම පරම පවිත්‍ර නිසා ඔබ ඉස්සලාම මුලින්ම පවිත්‍ර වෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් දවසේ ඕනෑම වේලාවක් තෝරාගෙන ඔබ ලක්ෂ්මී අම්ම වෙනුවෙන් දවසම හරි කමක් නැහැ, අපි සිකුරාද දිනේ කරනවා වගේම ලක්ෂ්මී අම්ම වෙනුවෙන් පූජාවන් සිද්ධ කරන්න පුළුවන්. ඒ පූජාවන් අතර එළඟි තෙල් පහනක්, ඒ වගේම කිරිබත්, සුදු කිරිබත්, කඩල, කඩල කොණ්ඩ කඩල තම්බලා, ඒ වගේම යෝගට්, මී පැණි, මේ වගේ පූජාවන් එකතු කර ගන්න පුළුවන්. ඖෂධ පූජාවන් සිද්ධ කරන්න පුළුවන්. මේ හැම දෙයකටම පෙර ගෞතම බුදුරජාණන් වහන්සේට වැඳ වන්දනා කරලා මෝර පිරිත, ජය පිරිත, කරණීයමිත සූත්‍රය වගේ පිරිත් දේශනාවන් සිද්ධ කරන්නත් පුළුවන්. එතකොට මගේ උතුම් ලක්ෂ්මී අම්මාගේ ආශිර්වාදය ඔබට ලැබෙන කියලා හිතලා ඔබට පුළුවන් හාල් පුළුවන් දරුවෝ දානය කරන්නත් පුළුවන්. හෙට දිනේදී නැති බැරි අයට හාල් පූජා කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම අද ක්‍රමයක් කියලා දෙන්නම්. තැටියක් ගන්න. මේ තැටියේ දේව දරුවෝ නම් දන්නව, වරම් කරන දරුවෝ නම් දන්නව, චන්දන සහ කුංකුම අරගෙන ඒක තිලක තියන්න. හොඳට තැටිය පිරිසිදු කරලා තිලක තියලා ඊට පස්සේ ඒ මැද ලුණු අතුරන්න. පුතේ ලුණු කැට අලුත් පැකට් එකකින් ලුණු කැට ටික දාගන්න. දාලා ඉවර වෙලා ඒකේ හොඳට අතුරන්න. අතුරලා ඉවරලා මැටි පහනක් අරගෙන මැටි පහනට එළඟි තෙල් ටිකක් දාලා පත්තු කරන්න. ආයෙ තව පුළුවන් පහන් තුනක් අරගෙන අර ලුණු කැට අතුරපු එකේ එක මැටි පහනක් තියලා ඒකට එනසල්, කරාම්බු නැටි, කුරුඳු වගේ දෙයක් දාන්න. දෙවෙනි පහනේ එළඟි තෙල් ටික දාලා පත්තු කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඔයගොල්ලන්ට පුළුවන්. නැත්තම් තැටිය හිස්ව තියලා හාල් පුරවලා දෙවෙනි පහන ඉස්සලාම පහනේ ලුණු කැට වලින් පුරවන්න. ඊට පස්සේ පහන අර එනසල් සුවඳ ද්‍රව්‍ය වලින් පුරවන්න. උඩම පහන එළඟි තෙල් වලින් පත්තු කරලා දේවම්මට පූජා කරන්න. ඊට පස්සේ හාල් මත තියලා පොල් ගෙඩියක් සුද්ධ කරලා ලස්සනට පූජා කරන්නත් පුළුවන්. ඉතින් උන්වහන්සේට පවිත්‍රව ලස්සනට හිතේ වෛරයක්, ක්‍රෝධයක්, කේන්තියක් නැතුව පුද පූජාවන් කරන්න උන්වහන්සේ බාර ගන්නවා. කිසිම ගාථාවක් දන්නේ නැත්නම් ඕම් මහාලක්ෂ්මියේ නමහ කියන්න. ඒ වගේම අම්මට මේ සියලු පූජා වෙන්න කියලා කියන්න.